අයිබෝවා යාලු තාම ආරිය අපේ සබස්ක්‍රයිබ් කළ නැත්තම් දැන්ම සබස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට අනිවාර්යම ලයික් එකක් දාගෙන යන්න. පසුගියදා සැමගේම කතා වුණේ පියුමි හංසමාලි. පියුමි හංසමාලිලා නිරෝධන නීති කඩ කරා කියලා ඒගොල්ලෝ දවස් 14ක් නිරෝධනේ වෙලා හිටියා. ඉතින් නිරෝධනේ අවසන් කරලා පියුමි ගෙදර ගියාට පස්සේ ආන්දෝලනාත්මක කතාවකුත් එක්ක පියුමි හංසමාලි එයාගේ අදහස් ඉන්නේ මේ විදිහට කියලා තිබ්බා. පියුමි ඇත්තටම එදා මොකද වුනේ? ඇත්තටම මම කිසිම පුවත්පතකට ටීවී රේඩියෝ වැඩසටහන් වලට ඉන්ටර්වයුව එකක් දෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නේ. මොකද ලංකාවේ මිනිස්සු මේවා කතා කරනවට වැඩිය කතා කරන්න ඕන දේවල් තියෙනවා. මුළු ලංකාවම දන්නවා අපිට අසාධාරණයක් උනේ කියලා. ඒ සිදුවන දේවල් දැන් හැමෝම දන්නවා. ඒවා යලි මතක් කරලා දෙන්න ඕනේ නැහැ. ඔයා ලොකු පීඩනයක ඉන්න බවයි මට නම් පේන්නේ. ඇත්තටම ඔයාට සිදුව මේ අසාධාරණය ගැන මොකද අද දවසේ හිතෙන්නේ? කෙටියෙන්ම කිව්වොත් පියුමි හංසමාලි කියන්නේ හරිම විනෝදෙන් කාලය ගෙවන කෙනෙක්. මොනතරම් ප්‍රශ්න තිබුණත් මේකත් මගේ යාළුවෝ එක්ක පැමිණි ගමනක් වාගේ. එකම දේ මගේ බබා නැති එකයි. ජීවිතේ පළමු වතාවට දරුවා නැතුව මෙතරම් කාලයක් එක තැනක හිටියාමයි. මොකද මම පිටරටවලට සංචාරය කළ කෙනෙක්. ඒ ඉන්නෙත් වැඩිම වුණොත් සතියයි. ඒත් අසාධාරණයෙන් කරපු මේ දේ හින්දා දවස් 14ක් මෙහෙ ඉන්න වුණා. අපේ PCR පරීක්ෂණ කරා. ඒ සියල්ලේම ප්‍රතිඵල ලැබුණා. අපි සියලු දෙනාම නෙගටිව් බවට. අපි කාටවත් කොරෝනා රෝගේ වැරඳිලා නැහැ. මම කිසිම පුවත්පතකට සාකච්ඡාවක් දුන්නේ නැහැ. ඔයාලට විතරයි මම මේ කතා කරන්නේ. TV, රේඩියෝ හැම එකකින්ම වාගේ කතා කළා. ඒත් මම කිව්වේ දෙන්නේ නැහැ කියලා. මොකටද දෙන්නේ? ලංකාවම දන්නවා. අපේ රටේ මිනිස්සු කන්න බොන්න නැතුව ඉන්නවා. ඒ ඇස්සේ අපේ ඒවා දාගෙන ආපහු නාලිකාකාරයෝ දඟලයි. බොරුවට අපිව දාලා රටේ වෙන දේවල් යටගහන එක තමයි සිද්ධ වෙන්නේ. මට ඉක්මනටම ඕනේ මේ රටේ යන්න. පියුමි හංසමාලි. පුද්ගලික තරහ මරාද මේ සමහරු ඔයාගෙන් පිට කරන්නේ. ඇත්තෙන්ම හරිම දුකයි මිනිස්සු ගැන. අපි හොඳින් සතුටින් ඉන්න එක සමහරුන්ට දරා ගන්න බැරුව ඇති. නිරෝධනයේ වෙන කාලයේදී ඔයාට ඇතිවුණ හැඟීම කොහොමද? සාමාන්‍යයෙන් සුපුරුදු විදිහට gedere හිටියා වගේම හිටියා. බබාගේ වැඩ කටයුතු විතරයි මට කරන්න බැරි වුණේ. අපි හරිම පීඩණයකින් තමයි මෙහාට ආවේ. අපිට අසාධාරණයක් වුණා. ඒ අසාධාරණයට මම කෑ ගැහුවා හැරෙන්න මෙහෙට ආවට පස්සේ මෙහෙ බාරව ඉන්න හමුදාවේ අය හරිම නිහතමානී ලෙස අපිව පිළිගත්තා. පොලිසියේදී අපිට අපරාධකරුවන් විදියට සැලකලයි කතා කරේ. කෑ ගහලා ප්‍රශ්න කළේ. මම අර විදියට කෑ ගහන්නත් හේතු තිබුණා. මට ඉක්මනටම ඕනේ මේ රටෙන් යන්න. පියුමි හංසමාලි. මොනවද ඒ හේතු? අපිට අධිකරණයෙන් එන්න කියලා එතනදී අප හම්බ වෙලා මම ගෙදර ගිහින් බබා එක්ක සෙල්ලම් කර කර ඉද්දි යලි මට එන්න කියලා නිරෝධනයට එක්කගෙන ගියා. ඒකට තමයි එදා මා කෑ ගැහුවේ. ඇඳුම් ප්‍රශ්නයක් බොරුවට මඩ ගහන්න යොදාගත්තා. මේවා කොයිතරම් කැත වැඩද? අපිට වෙන අයගේ ලකුණු දාන්න මඩ ගහ ගන්න මෙතනදී පාවිච්චි කළා කියලයි මට නම් හිතෙන්නේ. ඒ අසාධාරණයටයි එදා මම ආවේගෙන් කතා කළේ. ඒ ආවේගයෙන් ලොකු මානසික පීඩනයකින් බණ්ඩාරවෙල නිරෝධන කඳවුරට ආවේ. මෙහෙට ආවට පස්සේ හරිම නිහතමානීව හමුදාවේ උසස් නිලධාරීන්ගේ සිට පහළ ශ්‍රේණි දක්වා අය අපට හැම දෙයකින්ම සංග්‍රහ කළා. කෑම බීම වෙලාවට දුන්නා. දුක සැප හැම දෙයක්ම සොයා බැලුවා. හරියට ට්‍රිප් එකක් ආවා වගේ දැනුනේ. ඇතුළට වෙලා ඉන්නවා. දුකකට තිබුණේ බබා නැති එක විතරයි. මට ඉක්මනටම ඕනේ මේ රටෙන් යන්න. පියුමි හංසමාලි. මෙහෙම ඉද්දි ඔයාට මොකද හිතෙන්නේ හැම දෙයක් ගැනම? ජීවිතේ පළමු වතාවට මෙවැනි තත්ත්වයකට මම මුහුණ දුන්නේ. ගෙදර හිටියොත් මට වැඩ තියෙනවා. මේ හරි නිස්කලංකයි. මේ එක්තරා හැරවුම් ලක්ෂයක් ජීවිතේ ඉස්සරහට යන්න. මේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි බොරුවට අපිව මෙහෙ එක තැනක ගාල් කළා. ඒක ලංකාවම දැක්කා. TV නාලිකාවලින් ඒ හෝටලේ CCTV දර්ශන පෙන්වුවේ හරියට අර සහරන්ගේ ප්‍රහාරයේ දා රැංගිල්ලා එකට බෝම්බකරුවන් ගිය විදියටයි. ලංකාවේ මිනිස්සු මෝඩ නෑ. මේ වෙන දේවල් යට ගහන්න මේක උඩට ඇදලා ගත්තා. අපිව පාවිච්චි කළා. හරියට චන්දිමාල්ගේ කාමරේ මිනී මැරුමක් වෙන මොනවා හරි භයානක දෙයක් සිද්ධ වුණා වාගේ ඒ CCTV දර්ශන පෙන්වුවේ.
ලංකාවේ මිනිස්සු හැම පාරකම රැවටෙනවා. මේ පාරත් රැවට්ටුවා හා සමානයි. ගොඩක් දේවල් යට ගහන්න අපිව ඉත්තන් විදියට පාවිච්චි කළා. ඒ හින්දා නේද ජාත්‍යන්තර සංගරාවක් පවා එයා ගැන සඳහන් කරලා නැවේ සිද්ධිය යටපත් වුණා කියලා තිබුණේ. ඇත්තෙන්ම ඔව් ජාත්‍යන්තර සංගරාවක් වන ද ඉකොනොමික්ස් අන්තර්ජාල සංස්කරණයත් ලෝකේ පුරාය බලන එකක්. ඉතින් ඔන්න ඔය ආකාරයට තවත් බොහෝ ප්‍රශ්නවලට පියුමි හංසමාලි උත්තර දීලා තිබුණා. ඉතින් අපි බලමු මේ පියුමි හංසමාලි කියන විදියට එයා ඉක්මනටම රට ඇතහැරලා යයිද කියලා. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන ගමන් මේ පියුමි හංසමාලිගේ ප්‍රකාශය ගැන දැනගන්න කැමති ඔයාගේ යාළුවෙකුටත් මේ වීඩියෝ එක බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න.